ෂෙරිල් ඩෙක කියන්නේ අපේ රටේ ඉන්න අපි කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය කාලෙකට පස්සේ ඇගේ ජීවිතයේ රූරහස් ගැන පුවත්පතකට හරි අපූරු කතාවක් කියලා තිබුණා. ඉතින් ඇයි කියලා තිබුණු ඒ හරි අපූරු කතාව තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. කාන්තාවකට ලස්සන කොච්චර වැදගත් කියලා ඔබ විශ්වාස කරනවද? කාන්තාවකට ලස්සන කියන දේ ඉතාමත්ම වැදගත් දෙයක් විදිහට තමයි මම දකින්නේ. ජීවිතේ කොයි වයසක හිටියත් ලස්සන කියන දේ හරිම වැදගත්. තරුණියක් වෙ ඉන්න කාලෙදී ඒ අනුවත් මවක් වීමේදී ඒ වයසට අනුවත් කාන්තාවක් ලස්සනට ඉන්න ඕනේ. ඇත්තරම මම දකින්නේ කාන්තාවකට ලස්සන කියන්නේ ශක්තියක්. අපි පිරිසිදුවට පිළිවෙලකට ප්‍රියමනාපව ජීවත් වෙනවා කියන්නේ හදවතේ සිතුවිලි වලින් පවා අපි බෙම නැවුම් මෙන්න බලපාන කරුණක්. ඇත්තරම කොච්චර ආලේප ගෑවත් සැබෑ ලස්සන මතු කරගන්න අමාරු වුණත් අපි හදවතින් සිතුවිලි වලින් ලස්සන නම් අපි බේටම ලස්සන වෙනවා. හදවතින් ලස්සන වෙන්න ඔබ මොනවද කරන්නේ? ජීවිතයට ප්‍රශ්න කියන ඒවා එන එක ස්වභාවිකයි. එන ඕනෙම ගැටලුවකදී කලබල නොවේ ඊට මුහුණ දෙන ශක්තිය හැදෙන්න නම් අපිට අංක එකට තියෙන්න ඕනි ඉවසීම. ඒ වගේම තමයි ඉතින් ජීවිතේ ලස්සන කියන දේ අද තියෙයි නමුත් හෙට නැති වෙන්න පුළුවන්. නමුත් අපි හැමදාම ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මම දකිනවා කාන්තාව කියන්නේ ඇල්පෙනිදි තුඩක් ඇනුනත් මහා හයියෙන් ඇඬුවත් මහ වේදනාවල් සිනාසිලා විඳ දරා ගන්න පුළුවන් මහා ප්‍රමාණ ශක්තියක් තියෙන කෙනෙක්. ඒ නිසා අපි නිරන්තරයෙන්ම අපේ හිතට ගන්න ඕනේ අපි ශක්තිමත්, මට මේ ප්‍රශ්නේ ජය ගන්න පුළුවන් කියලා. එහෙම නැතිව හඬා වැළපිලා ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න ගියොත් අපිට වෙන්නේ ඉබේම අවලස්සන වෙන්න. ලස්සන වෙන්න කියලා ඔබ අදිෂ්ඨාන කරනවද? පුංචි කාලේදී අම්මා එක්ක පන්සල් ගිහින් මල් ආසනේ උඩින් මල් තියලා මම බුදුහාමුදුරුවන්ගේ පිළිම දිහා බලාගෙන අනේ බුදුහාමුදුරුවනේ මම මේ මල් වගේ ලස්සන වෙන්න කියලා කියනවලු. දවසක් පන්සලේ වැඩ හිටපු හාමුදුරුව කෙනෙක් මම කරන දේ දැකලා මගේ ළඟට ඇවිත් දුව පෙර ආත්මවල බුදුහාමුදුරුවන්ට ගොඩක් මල් පූජා කරලා තියෙන නිසා තමයි මේ ආත්මෙ ගොඩක් ලස්සන වෙලා තියෙන්නේ කියලා කිව්වා. ඇත්තටම ඉතින් ලස්සන රූපයක් ලැබෙන්න පෙර ආත්මෙ පින් කරලා තියෙන්නේ නැති කියලා මට හිතෙනවා. මගේ අම්මා බෞද්ධ, තාත්තා කතෝලික. මේ ආගම් දෙකෙන්ම උගන්නන හැම දෙයක් එකම රූපේ විතරක්ම නෙමෙයි අද වෙන විට මගේ මුළු ජීවිතේම ගොඩනගාගෙන තියෙනවා. දෛනිකව ඔබේ දවස ගෙවෙන හැටිත් කියමු නේද? උදේ නැගිට ගමන් විනාඩි කිහිපයක් මම අදහන ආගම මෙනෙහි කරලා අද දවස ලස්සන දවසක්, අද මගේ ජීවිතයේ හොඳම දවස, අද දවස උදා කර දුන්නට දෙවියන් වහන්සේට ස්තුතිය කියලා නිරතුරුව මම හිතනවා. ඊට පස්සේ තමයි ශරීරයේ පිරිසිදු කිරීම කටයුතු වලින් පස්සේ පිරිසිදු වතුර වීදුරුවක් බොන්නේ. මම ලස්සනට නිරෝගීව ඉන්න ඕනේ කියලා හිතන නිසාම කෑම බීම ගැනීමේදී සැලකිලිමත් වෙනවා. මාංශ ආහාර ගැනීමට මම කැමති නැහැ. උදේට බොහෝ වෙලාවට මම ආහාරයට ගන්නේ කිරිත් එක්ක පිළියෙල කරගන්න කෝන්ෆ්ලෙක්ස් එකක්, නැත්නම් කුරක්කම් පාන් පෙති දෙකක් එක්ක තඹගත්ත බිත්තරයක් උදැසන ආහාරයට ගන්නවා. උදේට මම අනිවාර්යෙන්ම යෝගට් සහ ජෙලි ගන්නත් පුරුදු වෙලා ඉන්නවා. ශරීරයේ උෂ්ණ බව නැති කරලා සිසිල් බව ඇති කරගන්න යෝගට් සහ ජෙලි ඉතාමත්ම යෝග්‍යයි. ඒ වගේම තමයි කොමඩු, අඹ දෙලුම් කෙසෙල් වගේ පළතුරු කිහිපයක් අවශ්‍ය ප්‍රමාණයට ගැනීමත් මම උදේට කරනවා. දවල් කෑමට මම ගොඩක් ආසයි බ්‍රොකලි වට්ටක්කයි තියෙනවා නම්. වට්ටක්ක වලට හැම බැහැපත් වෙන නිසාම හැමදාම වගේ දවල් කෑමට වට්ටක්ක යොදා ගන්නවා. ඊට අමතරව කොළ මැල්ලුමක්, එළවලු සලාද ආදියත් පුළුවන් වෙලාවට ආහාරයට එක් කර ගන්නවා. රෑ කෑමට බොහෝ වෙලාවට එළවලු සුප් එකක් හරි තඹගත් එළවලු එක් කර ගන්නවා. මේ හැමදේම එක්ක දවසට අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්නත් අමතක කරන්නේ නැහැ. අනිත් දේ තමයි ව්‍යායාම. කොච්චර වැඩ රාජකාරි තිබුණත් ව්‍යායාම වලට වෙලාවක් මා දෛනිකව වෙන් කරලා තියෙනවා. ව්‍යායාම කරන්න බැරි වුණ දවසට මම කැමති සින්දුවක් දාලා ශරීරයට හොඳට දැනෙනකම් මම නටනවා. මේ හැම දෙයක්ම එක මම හිතනවා නිරෝගීකම ලැබෙන්න තියෙන්න ඕනි ප්‍රධානම දේ තමයි පිරිසිදුකම. ශරීරයේ පිරිසිදුව තියාගන්න මනස සිතුවිලි ලස්සනට තියාගන්න එකයි කරන්න පුළුවන් නම් අපි බෙම ලස්සන වෙනවා කියලයි මට හිතෙන්නේ. නිවසේදී ලස්සන වෙන්න ඔබ භාවිතා කරන දේවලුත් කියමු නේද? සමේත එතමනේ ආරක්ෂා කරගන්න වගේම හිස කෙස්වල පෝෂණය සඳහා මම අලි ගැට පෙර මුහුණේ සහ ඇඟේ කොණ්ඩේ ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක හරිම ප්‍රතිඵලදායකයි. ඊට අමතරව පුළුවන් වෙලාවට පොල් වතුර ටිකක් මුහුණේ ආලේප කරලා සෝදලා දානවා.
සමල් ස්ක්‍රබ් කරගන්න වගේ නම් කෝපි කුඩුවලට දෙහිස්ම කීපයක් හරි කිරි සල්පයක් හරි දාලා පිළියල කරගන්න මිශ්‍රණයක් භාවිතා කරනවා. ඊට අමතර විදින් කාලෙන් කාලෙට මූණේ මතුවන පිම්පල් වගේ දේවල් වලට ඊට ගැලපෙන ආලේපන ගැල්වීම කරනවා. ඒ කොහොම වුණත් පුළුවන් හැම වෙලාවකම ආලේපන නැතිව පිරිසිදු ඉන්න තමයි මම ගොඩක්ම කැමති. ඔබ විලාසිතා කරන්න ආසයිද? ඔව්, තරුණියක් විදිහට වගේම මම නිරත වෙන වෘත්තීන් දෙකේදීම ප්‍රිය මනාපව ලස්සනට ඉන්න එක අවශ්‍යම දෙයක්. ඒ නිසා මට ගැළපෙන විලාසිතා මම කරනවා. බොහෝ වෙලාවට මගේ ඇඳුම් නිර්මාණය කරන්නේ මමම තමයි. ආලේපන ගැල්වීමෙන් රූපේ ලස්සන කරගන්න පුළුවන්ද? මම හිතන්නේ නැහැ. අනවශ්‍ය විදිහට ආලේපන ගල්වන්න ගියොත් වෙන්නේ අපිට අපේ තියෙන ලස්සන නැති වෙන එක. චාම් බව සුන්දරයි කියලයි මගේ අදහස. ඔබට අද සියලු දේ ලැබී තියෙන්නේ ඔබේ රූපේ නිසාද? නැහැ, ආර්ථික අපහසුතා රැසක් අතීතයේ තිබුණා. ඒ සියල්ලෙන් මම ජයගත්ත උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් සහ ෂෙරිල් කියන කෙනා ළඟ තිබුණු නොසැලෙන ශක්තිය නිසා. අද මා වටින කෙනෙක් වෙලා තියෙන්නේ මේ සියල්ලෙම එකතුවෙන්. ලස්සන නිසා මට වටිනාකමක් එකතු වෙලා තියෙන්නේ දෙවෙනියට. ලස්සනයි කියලා හිතාගෙන නිකම්ම හිටියානම් මම අද මෙතන නොහිටින්න පුළුවන්. ලෝකේ දැකපු ලස්සනම කාන්තාව කවුද? මම ජීවිතේ දැක්කේ වගේම මේ ලෝකේ මම වඩාත්ම ලස්සනට දැක්ක දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි මම මේ ලෝකයට බිහි කරපු අම්මයි. මම අදහන ආගම අනුව ජීවිතේට හැමදාම ආශිර්වාදයක් වුණ දේවමෑණියනුයි. කාන්තාවන්ට ඔබ දෙන පණිවිඩය මොකද්ද? කාන්තාව කියන්නේ සුවිශේෂී චරිතයක්. ඒ චරිතය තුළ ඔබ හැමදාම ලස්සනට ඉන්න ඕනේ. ඒ වගේම වටින කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ වටිනාකම එකතු කරගන්න අපි වෙහෙසෙන්න ඕනේ. අංක එක තමයි අවංකව ජීවත් වෙන්න ඕනේ. පිරිසිදුකමත් පිළිවෙලත් කාන්තාවකට ආභරණයක් බඳු වෙන බවයි මගේ මතය කියලයි ඇය අවසානයේ පවසලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.